पंचशील समाधान विभु बौद्ध तीस पक्षिक नमस्कार अनीत तमंगे आगम मिन विनागमिकाय सफल नमस्कार बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संगं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि द्वितीयं पि संगं शरणं गच्छामि तृतीयं पि बुद्धं शरणं गच्छामि तृतीयं पि धम्मं शरणं गच्छामि तृतीयं पि संगं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणि सिक्खापदं समादयामि अप्पमादेन संपादेत समन्ता चक्रवादेषु वक्त्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एकसत राजधानी ही प्रधान संघनायक हित्रु अतुल दर्शन जात्यंतर बौद्ध विहार विहाराधिपति अपे वंदुरप कश्यप नायक स्वामी महंसिगे नवसराय कारुणिक श्रद्धा कामी पिंगतुनि अद दवसे उब हेम कनेक्म अतुल दर्शन विहारे सदैवत दायक दायिकावन विधियत मे रसला सिटिने तथागत बुद्धराजानन महंसे देशना करबु दहम करुणा इकन गनी में अपेक्षावत हुआ अपटे एंगलांते ते वैदम कराने ते अरियुम कले अपे निशांत मैटितुमा ये वागे में सत्या मैतिनिया देखला इकट्ठेला ऐसो अपिताम श्रद्धावे में राजते वैदम करवला सिद्धकरण पिंखा मालावे धर्मदेशना माहितानी तुलाहको पहलवक्तिबिनो यही फलमुन धर्मानुशासनाव अतुल दर्शन विहारस्थानय केंद्र करगिन पावतानट ओबट अवस्थाव लभिलतिबिनो अतुल दर्शन विहारय अपे ओरल्ले अतुल नायक स्वामी नाहंसेगे अनुशासना परिधि अतिकरपु विहारस्थान बोराले अतुल नायक हमदुरो मा आश्रय करने मट
අවුරුදු 19 විතර ඉඳලා ඒ කියන්නේ යටත් පිරිසෙන් දැන් අවුරුදු 20ක් මම නායක සායනසේ ආශ්‍රය මිස්ත්‍රි කළා තියෙනවා උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ නමක් තමයි මෙහි විහාරාධිපති සායනහන්සේ ලෙස කටයුතු කරන්නේ අපේ වඳුරඹ කස්සප සායනහන්සේ පිතාම සතුටුයි අමරපුර ශ්‍රී සද්ධම්ම වංශ මහනිකායේ ප්‍රධාන නායක තෙරුන් වහන්සේ නමකගේ යටතේ මේ ස්ථානය මේ විදියට ආරම්භ කරලා මේ නායක හමුදුරුවන්ගේ මෙහි වැඩ ඉන්න නායක සායනහන්සේගේ අනුශාසන ඇතුළ විශාල පිරිසක් එකතු වෙලා මේ පන්සල පවත්වාගෙන යාම ගැන අපි ඉතාම සතුටු වෙනවා විශේෂයෙන්ම ඔබ හැම දිනාටම ප්‍රයෝජනවත් වෙන ධර්ම කරුණක් අපි කතා කරනවා ඉතින් මගේ ගාවත් තාම තියෙන ඔබේ ගාවත් තාම තිබෙන මනෝභාවයක් ගැන සිතක් ගැන අපි අද කතා කරනවා අද ධර්ම දේශනාවේ මාතෘකාව ලෝභය ලෝභය ගැන තමයි අපි අද කතා කරන්නේ කොයි විදියටද ලෝභකම අපේ මනසේ වැඩ කරන්නේ කියලා ලෝභකම කියන එක නැත්නම් තෘෂ්ණාව තණ්හාව කියන මනෝභාවය ගැන ධර්මයේ සඳහන් කරන්නේ ප්‍රධාන අකුසල මූලයන්ගෙන් පළමු වෙන නිසා සම්මා දිට්ඨි සූත්‍රයේදී සරියුත් මහ රහතන් වහන්සේ අකුසල සිත් තුනක් ගැන කියනවා කුසල මූල එම් පළමු වෙන තමයි ලෝභෝ අකුසල මූලං ඊළඟට දෝසෝ අකුසල මූලං තුන්වැනි එක මොහෝ අකුසල මූලං ලෝභය අකුසල මූලයක් කියලා උන්වහන්සේෙහිදී අවධාරණය කරලා තියෙන සම්මා දිට්ඨි සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ එන කුසල කර්ම කරන්න මුල් වෙන ප්‍රධානම ධර්මයක් ලෙස අපට ලෝභය තණ්හාව ආසාව කියලා අපි අඳුනන මනෝභාවය දහමේ පෙන්වලා දීලා තියෙනවා. ඇත්තටම අපි හැම දිනම මේ ලෝකේ මේ විදිහට තවම මේ සංසාරේ ඉන්න ප්‍රධාන හේතුව මොකක්ද කියලා හුවොත් අපි කාගෙත් ගාව තියෙන ලෝභය තමයි. අපි කාගෙත් ගාව තියෙන ලෝභය. ඇයි අපි ලංකාවට ඇරලා එංගලන්තයට ආවේ? මොකක් කියලා? නිස්සරණය හොයාගෙනද නැත්නම් ආස්වාදය හොයාගෙනද? ලංකාවට වඩා සැපවත් ජීවිතයක්. ලංකාවට වඩා හොඳ අධ්‍යාපනයක් දරුවන්ට ලංකාවේ ජීවත් වෙනවට වඩා ගෞරවනීය තත්ත්වයක් ලන්ඩන් වලදී එංගලන්තයේදී දැන් එහෙම තමයි ඔබ මෙහෙට එන්නේ එහෙනම් ඔබ මෙහෙවන සාධකය මොකක්ද කියලා හෙව්වොත් පවතිනවට වඩා හොඳ එකක් දැන් බුදුදහමට අනුව පළවෙනි පියවරේදී නවත්ත ගන්න ඕනි තණ්හාවට මිදෙන්න තණ්හාව නිසා කරන නරක වැඩ ටික. පළමු පියවරේදී තණ්හාව නෙමෙයි අපි දුරු කරගන්න ඕන තණ්හාව නිසා මොනවා කිරීමද? අයහපත්ට අධාර්මික වැඩ, අකුසල කර්ම, අවිනය දේවල් ඒව මෙතන නවත්ත ගන්න. දැන් ඔබ තණ්හාව නිසා ලන්ඩන්යේම වැරද්දක් නැහැ. ඔබ වීසා නැතුව ඉන්න ඕන වැරද්ද. ලන්ඩන් යන එක වැරද්දක් නැහැ. ලන්ඩන් වලදී ටැක්ස් කියවන්න නැතුව හම්බ කරගන්නව නම් වැඩක් නැහැ. ඒ කියන්නේ මෙහි එම තණ්හාවෙන් වුණත් ඒක නිත්‍ය අනුකූලව නම් ධර්මානුකූලව නම් යුක්ති සහගත නම් ඒක නිසා සසර දික් වුණාට අපාය යන්නේ නැහැ. කවුරු දුගතියක උපදින්නේ නැහැ එහෙම කරා කියලා. එතන හොඳට ඔබ අවබෝධ කරගන්න ඕනි තණ්හාව අපට මේ ලෝකේ ජීවත් වෙන්න එහිදී ලබා ගන්න සාර්ථකත්වයන්ට දියුණුවට ඔකෝටම තණ්හාව තමයි මුල් දෙය. අතවස්සෙම ඉතින් නිවන් දකින්න ඕනි කියන එකත් එක්තරා දොරකට කැමැත්තක්ද නැද්ද? කැමැත්තක්. ඒකෙත් තියෙනවා ආශාවක්. හැබැයි ඒක නම් පිටතර කලබල වෙන්න ඕනේ නැහැ. මොකද හේතුව නිවන ලබා ගැනීම සඳහා අපි පුහුණු වෙන
ධර්ම කොටස නිසා අපේ නැති වෙන්නේ මොකද? තණ්හාව. අපිට කොහොමත් පොල් ඕන කියලා හිතලා අපි පොල් ගත්තොත් අපිට පොල් ගන්න වෙන්නේම කඩේකින් පොල් විතරක්ද කටුවක් එක්ක කටුවකුත් තියෙනවා පොල් අපි ගන්නකොට පොල් කටුවකුත් තියෙනවා කටුවටත් කියලා තමයි ගන්න වෙන්නේ පොල් ටික උපරිම ප්‍රයෝජනේ ගන්න තාක්කල් කටුවත් තියෙනවා දවසක කටුව අපිට ඕන නැති වෙනවා මොකද එදාට පොල් ඒ කටුව රැකවරණය කරගෙන තව දුරටත් නැති නිසා කටුව අතහැරලා දාන. ඒ නිසා තාම කටුව අතහැරපු නැති එක ගැන කලබල වෙන්න ඕනේ නැහැ. තේරුම් ගන්න තමයි අවබෝධ කරගන්න ඕනේ. ඒක වටහා ගන්න ඕනේ. අපි මේ හැම එකක් ඇතුළෙම අපි ගාව තෘෂ්ණාව පවතිනවා කියන එක. තෘෂ්ණාවෙදී අපි කරන නරක වැඩ පුළුවන් තරම් අවම කරගන්න අයහපත් දේවල් පුළුවන් තරම් අවම කරගන්න අපේ තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපි වීර්ය කරන්න ඕනේ. මොකද අපි කවුරුත් දන්න දෙයක් තමයි තණ්හාවට මොනවා ලබා ගත්තා. අන්තිමට යම් අසහනයක් ඉතුරු වෙනවද නැද්ද? ඉතුරු වෙනවා. අපේ එංගලන්තෙට එන්න කටයුතු කරන්නේ මුලින්ම වීසා වලට යති. කොච්චර ඒ සම්බන්ධව තිගැස්මක් තිබුණාද ඔබට මතක නැද්ද සමහර විට ඔබගේ නෑදෑයොන්ට හොරෙන් තමයි එම්බසියන්නේ මොකද පෙස්සන් ගහේ කියලා බලයි යාළුවන්ට එහෙම දැනගන්න දෙන්නේ නැහැ අන්තිම මොහොත දක්වා ගොඩාක් කියලා ඒ මොකද හේතුව මේ ලබා ගන්න තියෙන මේකට පැමිණෙන්න තියෙන ආසාව සහ ඒ ආසාවට කවුරු හරි හරස් වෙයි කියලා ඊළඟට එන්නේ ආසාවත් එක්කම මොකද බයනේ ඒ කියන්නේ නැති රාග සමෝ අග්ගේ කියු රාගයට සමාන වෙන කින්නක් නැහැ කියු ඒ කියන්නේ අමකට ඇලුනොත් ඇලුණු මොහොතේ ඉඳලා පිච්චෙනවද නැද්ද පිච්චෙනවා දැවෙනවා අමකට ඇලුනම අපේ ඇටැච්මන්ට් එකක් හදාගත්තු ගමන් අපි ඒක ඇතුලේ පිච්චි තමයි යන්නේ ඒක මේ සාමාන්‍ය හැම ගිහිද පැවිදිද ලොකු ආයත පොඩි ආයත කියලා නෑ තෘෂ්ණාව තියෙනකන් ওই தත්ත්වය තමයි තියෙන්නේ විශාල පිච්චිලක් විශාල අසහනයක් කවුරුත් භුක්ති විඳිනවා හැබැයි ඔබටම පැහැදිලි ආවට පස්සේදී අර එන්න කලින් තිබිච්ච ආස්වාදයේ තියෙන මුකුත් නෑ නෙමෙයි ඒකම නෑ අන්නේ නේද මුකුත් නැත්නම් ආයේ හැරිලා යන්න බෑ එංග ඔබ කිව්වොත් එහෙම ලංකාවෙ ඉන්න කෙනෙකුට වැඩක් නැහැ ලන්ඩන් ඇවිල්ලා කියලා ඔබ පිළිගනීද ඔබ කියන්නේද පිළිගන්නේ නැහැ ඒ ඔබ වැඩක් නැහැ කියන්නේ බොරුවටත් නෙමෙයි ඇත්තට ඔබ වැඩක් නැහැ කියන්නේ ඔබ හොයන් ආපු එක මෙතෙන්දී ඔබට හම්බුනේ නැති හින්දාමයි නේ වැඩක් නැහැ කියලා කියන්නේ ඒත් ඒගොල්ලෝ එක කියන එක පිළිගන්න අනිත් අය කැමති නැහැ මොකද හේතුව ඒගොල්ලන්ට එන ප්‍රශ්නේ තමයි ඉතින් ඔච්චර වැඩක් නැත්තම් එන්න එපා කියන්නේ. ඒ කියන්නේ ඔබ ඉන්නේ මොකක් හරි දෙයක් තියෙන හින්දාමයි කියලා කවුරුත් හිතනවා. අපිට ඇත්තටම මේ සංසාරයෙන් අපිට දේවල් මේ අතාරින්න මේ හිතෙන්නේ නැති. මොකක් හරි ඇති කියන එක අපේ ඔළුවේ වැඩ කරනවද නැද්ද? වැඩ කරනවා. දැනනතුට පස්සේ හරි මොන හරි ලැබෙන එකක් ඕනම දෙයක් සම්බන්ධව අපි ඇලිලා ඉන්න ඕනම දෙයක් සම්බන්ධව අපිට හිතන එකක් තමයි දැනනතුට පස්සේ හරි ඇති තව ටිකකින් හරි හම්බ වෙයි ඒක හරියට අර මේ බල්ලෝ හදනවනේ නේද බල්ලෝ හදනකොට බල්ලෙකුට මස් කට්ටක් දුන්නා බල්ලගේ ස්වභාවය තමයි ඒක හක්කේ දෙපැත්තට මාරු කර කර ඉස්සරහා දෙකේ කල්ලගෙන යා එක කනවා. ඉතින් හපන්න හපන්න යාගේ කටම තුවාල වෙනවා. තුවාල නම් ඒ රහයනවනේ. එතකොට බල්ලට හිතනවලු දැන් නැතුවට දැන් මස් සම්බේ.
इतना අර ලෝයට සංගර ආවේ අපිට එක තමයි කියේ මස්ලේ නැති ඇට බලු ලෙව කන්නේ කුස්පිරු මත් පලයක් නොලබන්නේ මසුත් නැති ලේත් නැති ඇට කටු බල්ලෙක් ලෙව කනවා හැබැයි යා කවදාවත් එයාගේ බඩ පිරෙන්නේ නැහැ ඒක හින්දා ඒත් එයා දිගටම ඒක කරනවා ඒ ඇයි දිගටම ඒක එයා කරන්නේ කියලා හොඳට හෙව්වම තේරෙන එක තමයි එයා අර කලව කන්න දව කන්න එක හපන් හපන්න එයාගේම කටතුවාල වෙලා ලේනකොට දැන් නැතුවට දැන් හම්බ වෙයි කියලා හිතන. ඒ කියන්නේ තණ්හාව විසින් අපිට හිතවන්නේ තේක් තමයි. ඒකනේ අපි ගොඩක් කලාවට හිතන්නේ ගියෝ වෙන විවාහ වෙන්න කලින් හිතනවා විවාහ වෙනාම හරි සැනසෙන්න හම්බ වෙයි. විවාහ වුණාට පස්සේ ප්‍රශ්න නැහැ. ඊළඟට අම්මල තාත්තලා උපදෙස් දෙන ඕව හරියයි දරුවෙක් හම්බුණා කියලා. ඊළඟට දරුවෝ හම්බුණාට පස්සේ ප්‍රශ්න තියෙනවා නේද? ඊට පස්සේ ආයෙත් අපි 얘 ගැන කලකිරුණා වෙනකොට අපිට අපව කියනවා මොකද්ද? ළමයි ලොකු වෙනකොට ඕව ඇරිලා යයි. ඔය දෙවියන් සැනසෙලින්න හම්බ වෙයි. ඊට පස්සේ කෙනා විවාහ කරලා දුන්නම් පුළුවන් වෙයි. දිගටම කියනවා නේද? ඒ කියන්නේ අර දැන් නැති එකක් ඊළඟට හම්බ වෙයි. තව ටික කාලෙකින් හම්බ වෙයි. තණ්හාව විසින් අපිට එහෙම හිතන්න පොළඹවනවා. තණ්හාව විසින් අපිට එහෙම හිතන්න පොළඹවනවා අපි කාටද? ගිහියන්ට පැවිද්දන්ට දැන් මම මේ තණ්හාව තියෙන හම්දුරු කෙනෙක්. තාම තණ්හාව විවරන. ඒකනේ සසරින්. ඔබට තණ්හාව තියෙනවා. මේ අපි කාටත් වෙන්න පුළුවන් මේ. කාටත් වෙන්න පුළුවන් මේ. තණ්හාවේ ස්වභාවය වැදගත් දෙයක් අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි තාම තණ්හාව දුරින් දුරු කරන්න නැති වුණාට අඩුම තණ්හාව යන කුමක්ද තණ්හාවේ තිබෙන ස්වභාවය මොකක්ද කියලා අපි අඳුනගෙන හිටියම අපිට ඇත්ත වශයෙන්ම මේ මොහොතේ ඒ නිස්සරණය කරා යන්න බැරි වුණා අඩුම අපිට යම් වෙලාවක් ඒ ඒක අපේ තේරුම් අරගෙන ඉඳීම වැදගත්. අපේ මනස සිතින ස්වභාවය. තණ්හාව ආවම අපිට ඒක ක්‍රියාත්මක වෙන විදි තියෙනවා ධර්මයේ සාකච්ඡා. අද මම ඔබත් එක්ක ලෝභය කොයි විදියටද අපේ මනසේ ක්‍රියාත්මක වෙන්නේ එක එක ස්වභාවයෙන් කියලා. මම ඔබත් එක්ක සාකච්ඡා කරන එකක් තමයි පරාර්ථය වගේ අපේ තණ්හාව ක්‍රියාත්මක වෙනවා. කකගෙන පරාර්ථය වගේ ක්‍රියාත්මක වෙනවා තණ්හාව. දැන් පරාර්ථකාමීකම කියන එක ඊටම හොඳ එකද නැද්ද? ඊටම හොඳ එකක් නේ අනිත් එක්ක නාගේ යහපත වෙනුවෙන් සමාජයේ යහපත වෙනුවෙන් අපි කටයුතු කිරීම කියන එක ඊටම හොඳද? දුප්පත් අයට උදව් කරන එක නැති පරියයට සලකන එක ඒක ඊටම හොඳ දෙයක් පරාර්ථකාමී දෙයක් හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා පරිස්සම් වෙන්න කියලා පරාර්ථයේ මුවාවෙන් තණ්හාව ඇතුලින් වැඩ කරන්න පුළුවන් උදාහරණයක් විදිහට කිව්වොත් මේ වගේ දැන් මං ඇහුවා මෙහෙ එනකොට අපේ සත්‍ය නෝන ලකෙන් ඇහුවා කොහොමද මෙහෙ ජීවන තත්ත්වය කියලා එතකොට ඒගොල්ලෝ කිව්වා මේ මේ මෙච්චර මුදල් හම්බ කරොත් මෙච්චර ටැක්ස් ගෙවන්න වෙනවා මෙච්චර හැබැයි මේ චැරිටි හැම කරනවා නම් චැරිටි හැම කරනවා නම් මේ ඒවට වෙනම තියෙනවා මේ ප්‍රතිලාභ කියලා නේද එහෙම තියෙනවද එංගලන්තේ අනේ චැරිටි කිරීම පරාර්ථකාමීද නැද්ද පරාර්ථකාමී හද චැරිටි කිරීම තුළ අපේක්ෂා කරන්නේ ඉන්කම් ටැක්ස් ගෙවන එක අඩු කර ගැනීමද? අන්න. එතකොට එනවා පරාර්ථයේ ස්වභාවයෙන් එළියට පේන සම්පූර්ණම පරාර්ථය නමුත් ඇතුලෙන් වැඩ කරන්න පුළුවන් මගේ තියෙන දේවල් රජයේ විසින් ගැනීම අවම කරගෙන. මොකද චැරිටි කරනකොට තියෙන එකක් නේ දෙනවට වඩා ලියන්න පුළුවන් රිසිප්ට් එක. දැන් චැරිටි
වල ස්වභාවයක් තමයි මේ චැරිටි එකට පහක් දුන්නොත් 10ක රිසිප්ට් එකක් ඉල්ල ගන්න පුළුවන් මොකද ඒ ගන්න මිනිස්සයා උනත් එහෙම රිසිප්ට් එකක් දෙන්න බැරි වෙන්නේ නෑ මොකද යාටත් නොමිලේම පහක් හම්බෙලා තියෙනවා එතකොට වෙන්න පුළුවන් නරකම එක තමයි යා දිගටම චැරිටි කරගෙන යද්දී එයාට එයාගේ ඔළුවට යන්න පුළුවන් අදහසක් කොයි වගේ අදහසක්ද මම හරීම යහපත් පරාතකාමී ඉතාම හොඳ මිනිසෙක් මම දිගටම චැරිටි කරනවා මම දිගටම පරාතේ සඳහා දාන දෙනවා අනුන්ට ගොඩාක් මම උදව් කරන කෙනෙක් හැබැයි උදව් කිරීම ඇතුලේ එයාට යටි අරමුණක් තිබෙන බව එක දවසක් යනකොට එයාට තේරෙන්නේ එයා මේ අතරට එතකොට යා කවදාවත් හිතේකින් නිදහස් වෙද නිදහස් වෙන මොකද යා හිතනවා මම දැන් දාන පාරමිතාවේ උපරිමයටම යමිත් වෙනවා දැන් මගේ තණ්හාව හොඳටම අඩු වෙලා තියෙනවා තේරෙනවද ඔබට ඒ කියන්නේ ඔබ මේ මනෝභාවයට මම මේ මනෝභාවයට අහු වෙන්න පුළුවන් තැන එක තැනක් ඕ ඒ කියන්නේ පරාතකාමීත්වයේ මුහුණුවරින්ම තණ්හාව යට වැඩ කරන්න පුළුවන් මේ තණ්හාවෙන් නිදහස් වෙන්න ඕන දවසකට මේව ඕනේ මේව තීරුම් ගන්න ඉන්න ඕන ඒ කියන්නේ පූර්ණ සවිඥානික බවක් ඔබ තුල ඇති කරගන්න මේ දැනුම ඔබට අවශ්‍යයි මේ වාර ෆිලොසොෆි වල කතා කරන්නේ self deception කිය ස්වයං මිත්‍යාවලට මිනිසු ගොදුරු වීම කියන්නේ මේ මේ තත්ත්වයන් දෙක තමයි කියන්නේ අපි අපටම රැවටෙන තත්ත්වයන් වෙනවා බුද්ධ ධර්මයේ කතා කරන එක වංචක ධර්ම කියලා නේ අපි අපව අපේ හිතම අපිව වංචාවට ලක් කරනවා අපේ හිතම අපිව රවට්ටනවා ඔබ මම දුප්පත් අයට දේවල් දෙනකොට කාලයක් දෙද්දී ඊළඟට අපිට දේවල් ලැබෙන්න පටන් ගන්නවා නේ අපි දෙනවා කියලා දැනගත්තන් අනිත් අය අපිට ගෙනත් දෙනවා එතකොට අපි දන්නේම නැතුව අපේ දීමේ මුඛ්‍ය අරමුණ වෙනවා අනිත් අය අපිට දෙන දේවල් එකතු කරගෙන මේක ගැන සැලකීමක්ද මේක දෙන ඕන කෙනෙකුට එන්න පුළුවන් එක යා හොඳට වැඩ කරනවා යාට උදව් කරනවා නි කියලා මිනිස්සු අපිට ගෙනත් දෙනවා අපි දන්නේම නැතුව ඒ ගෙනත් දෙන ඒවට ආස වෙනවා ඒ ඒ ආස වීම තුලේ ආයෙත් අපි තණ්හාව දුරු කරගන්න කියලා ඉඳන් තමයි පටන් ගෙන තියෙන්නේ. නමුත් දන්නේම නැතුව මොකද වෙලා තියෙන්නේ? තණ්හාව අපි කාගෙත් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ සැලකිලි. හැබැයි මතක තියාගන්න චැරිටි කරන එක හොඳ එකක්. දැන් මේක කියලා දෙන්නේ කාටවත් මුකුත් දෙන්න එපයි කියලා. මේක එක වරද ගන්නවා. අපි නැතිබැරියට උදව් කරන්න ඕනේ මේ නැතිබැරියට උදව් කරද්දී අපි ආයත් සංසාරයට ඇතුල් වෙන එක ආයත් තව දුකකට හේතුවක් හදාගන්න එක නැති කරගන්න තමයි මේ දැනුවත්කම ඔබට ඕනේ. එහෙනම් ඔබ ගැන පරික්ෂා කරන්න. මේක අනිත් අයට කිසිම අදාළත්වයක් නැහැ. අපි යාට කොහොමද දෙනවන්නේ මේක. මේක අර තමන් තමන්ට රැවටෙන එක පුළුවන් තරම් නවත්තගත්තොත් අපේ ජීවිතේ චූටි චූටි උදව් කරද්දී හරි කන්ට හරි පුළුවන් තරම් නවත්තගත්තොත් ඒක අපිට හොඳයි. ඒ හින්දා තමයි මම ඔබට මේ දේවල් කියලා දෙන්නේ ධර්මයේ ඇසුරු කරගෙන. එහෙම නැත්නම් ඔබ කරන යහපත් ක්‍රියාවන් සමාජයට ලක් කරන්න නොවන බව මතක තියාගන්න ඕන. ඔබ කරන යහපත් ක්‍රියාවන් ඇතුලේ යහපත් බවම තියෙන්න පුළුවන්. දැන් මෙතන ඉන්න පුළුවන් එක එක අයට දුප්පත් අයට නැති බැරයට උදව් කරන ඒගොල්ලොන්ගේ මේ චෛතසිකෙන් නැතුවම උදව් කරන අය ඉන්න පුළුවන්. මෙහෙම යටින් එකක් එන්නේ නැතුවම ඇති. එහෙම ඇති. හැබැයි අර තණ්හාව තියනකන් එහෙම ඒවා එන්න පුළුවන් හින්දා තමයි මම මේ කියලා දෙන්නේ ඒක දැනගෙන ඉන්නේ. ඒක දැනගෙන ඉන්නේ නම් හරි ලේසි එනකොට දන්නවා බත්යහඳුරෝ පීත්‍රු පන්සලෙදි කියපු කතාව තමයි. ඔන්න දැන් මගේ ඒක වැඩ. එතකොට අඳුම දන්නවනේ. එතකොට තමානුව කන්ට්‍රෝල් කරගන්න ලේසි. ඒක එන්න නොදී තියාගන්න හරිම ලේසි එක. පරිස්සමෙන්. දෙක දෙවෙනි එකක් තමයි කෘතඥතාවේශය කියන්නේ කතඤ්ඤු කියන්නේ කළගුණ සැලකීම කියන
දැන් කලගුණ සැලකීම කියන එක අපේ ධර්මයේ අගයපු එකද නැද්ද අගය කරපු එක කතඤ්ඤෝ කතරේදී පුග්ගලෝ දුර්ලභෝ ලෝකස්මින් බුදුහාමුදුරුව අදාළ කලගුණ සැලකන මිනිස්සු කියන්නේ හරි දුර්ලභ මිනිස්සු ඒගොල්ලෝ හරිම යහපත් ඒගොල්ලෝ හරි උදාර මිනිස්සු කියලා තථාගතයන් වහන්සේ අගය කරා ඉතින් කලගුණ සැලකා තියුණා කලගුණ සැලකීම ඇතුලේ තණ්හාව වැඩ කරන්න පුළුවන් අපි හරි පරිස්සම් වෙන්න ඕන මොකද දැන් මට උදව්වක් කරා කියන අනිශාන්ත මහත්තයා මට උදව්වක් කරා කියනකො මං එතකොට නිශාන්ත මහත්තයාට පෙරලා උදව්වක් කරනවා ඒකට කියන්නේ මොකද්ද කත්තඤ්ඤතා මට කරපු උදව්වට ප්‍රතිඋදව්වක් කරනවා ග්‍රැටිටියුඩ් නේ කලගුණ සැලකනවා මම එතුමා වෙනුවෙන් දෙයක් කරනවා. හැබැයි මම එහෙම එතුමා වෙනුවෙන් දෙයක් කරද්දී එතුමා සතුටුස වෙනවනේ. ආ බන්තිහතුරු හරි කලගුණ දන්නහමතුරු. බලන්න අපි කොච්චර පොඩි උදව් ගත කරේ. බන්තිහතුරු අපිට ඒක මතක තියාගෙන ඉඳලා උදව් කරන්නේ. ආ ඔන්න නිසන්ත මාතේ සතුටුස වෙනවා. සතුටුස වෙනවා මට තව උදව් කරන්න මට තව උදව් කරන්න පටන් ගන්න මොකද ගලගුණ දන්නේ කියන්නේ එතකොට මම තව තවත් උද්‍යෝගී වෙමින් ප්‍රති උදව් කරනවා එතකොට ඒ ගලගුණ සැලකීම ඇතුලේ මතක තියාගන්න වැඩ කරන මානසිකත්වය ගලගුණ සැලකීමම නෙවෙයි ඒක ඇතුලේ තියෙනවා මොකද තව උදව් ලබන්නේ उद्योग ගෙදර කෙනෙක් යන්නේ නැත්තම් එහෙම ගෙදර ඉන්න අය අපිව පොළඹවනවානේ යන්න ගිහිල්ලා උදව් කරන්න ඔය මිනිස්සයා කොච්චර උදව් කරාද කියනවානේ කියලා ඊළඟට වාක්‍යයක් කියනවා හදිස්සියට ඉන්නේ ඔය මිනිහා එතකොටම ඒ කලගුණ සැලකීම ඇතුළේ තියෙන්නේ මොකද ඊළඟ උදව්වට පාලම හැදීමද නැත්ද ඊළඟ උදව්වට පාලමක් හදාගන්න එතකොටම මේ පොලිටිෂියන්ලට කලගුණ සැලකනවා නේද ලංකාවේ ජනතාව හරියට. ඒ මොකද? ඊළඟ උදව්. ලංකාවේ දේශපාලකින්ට මිනිස්සු කලගුණ සැලකන ඊළඟ උදව්ව ගන්න. ඒ හිල්ල අපරාධ කියන්න බෑ. දේශපාලකයන්ට මේ පාරවල් එහෙම කොන්ක්‍රීට් කරන්න මීටර 100 100ට. මම 100ක් දැම්මම කොන්ක්‍රීට් කරලා දුන්නම කලගුණ සැලකනවා. ඒ කියන්නේ ඊළඟ සැරේටපත් වෙනවා. ඊළඟ 100 දාන ඊළඟ සැරේ. මෙන්න කිලෝමීටරයක් දානකොට ජීවිත ගාන ඉවරයි. යන්න තාව කලගුණ සැලකනවා. එයා පෞද්ගල ආදී සභාව යනවා. ආය කලගුණ සැලකනවා. ආ ඊළඟ කොටස දානවා. ඒ කියන්නේ කලගුණ සැලකීම කියන එක ලංකාවේ බරපතල දේශපාලන කර්තව්‍යයක් තියෙනවා. ඡන්දෙම දුන්නේ නැත්තම් වණින්නේ කොච්චර කරත් මේගොල්ලෝ කලගුණ සැලකුවේ නැහැ කියලා නේද මම දන්නේ නැහැ පොලිටිෂියන්ලට මිනිස්සු කලගුණ සැලකන්න ඕනද කියලා මොකද ඒගොල්ලෝ අපිට සේවය කරන්නේ වැටුප් පරිදි ඒගොල්ලෝ අපිට අතවසෙම දෙන්නේ කාගේ සල්ලිද එක්කෝ අපේ සල්ලි එක්කෝ අපි ගැන කියලා පිටරටවල ඉන්න අයට ගත්ත සල්ලි එතකොට අපි ඒගොල්ලන්ට කලගුණ සැලකන්න ඕනද මගේ තනේ කලගුණ සැලකීම කියන එකට ඡන්ද දෙන්න ඕනි වගේ එකක් කියලා. මිනිස්සෙක්ට යම් කිසි දැක්මක් මිනිස්සෙකුට රට ගැන අදහසක් රට හෝ පළාත හෝ දියුණු කරන පිළිවෙල ගැන මොකක් හරි අපිට එකඟ වෙන්න පුළුවන් ප්‍රතිපත්තියක් එහෙම තියෙන කෙනෙකුට අපේ ඡන්ද දීම වෙනම කාරණයක්. නමුත් කලින් මේක කරපු නිසා දැන් එයාට මේක දෙන්න ඕනි
එහෙම වුණාම හැදෙන්නේ කලගුණ සලකන අය නෙමෙයි. එහෙම වුණාම හැදෙන්නේ කවුද? මානසික වහල් භාවයෙන් යුක්තයි. එතකොට රටක් දියුණු වෙනවද? රටක් දියුණු වෙන්නේ නැහැ. මොකද එතකොට මිනිස්සු නිදහස් නිවැරදි තීරණ ගන්න පෙළඹෙන්නේ නැහැ. පෙළඹෙන්නේ නැහැ මොකද හේතුව කලගුණ සලකීම කියන එක විතරක් ඔළුවේ වැඩ කරනවා. ඒ කලගුණ සලකීම කියන එක විතරක් ඔළුවේ වැඩ කරනකොට එයාගේ ඊළඟ ඇවතුම් පැවතුම් සම්බන්ධ කාරණාව අපි සලකා බලන්නේ නැතුව යනවා. මොකද අපිට ඊළඟ වැඩේ කර ගැනීම විතරයි අපේ ඔළුවේ ඒක මේ අපිට පණිවිඩ දෙන්නේ. එතන පොලිටිෂියන්ලා සම්බන්ධව නම් කලගුණ සලකද්දී පුළුවන් තරම් පරිස්සමයි. පුළුවන් තරම්. මොකද අපි රටට අහිතකර තීන්දුව ගන්නවා කලගුණ සලකන්න කියලා. අයහපත් ප්‍රතිපත්ති අපි ජයග්‍රහණය කරනවා සමහර වෙලාවට හේතුව තමයි එයා ගැන අපිට තියෙන අපිට කරපු උදව්වක් ගැන තියෙන පැහැදීම මත. හැබැයි ආ උස්සගෙන ප්‍රතිපත්ති මාලාව ගත්තොත් අපිට අපිට නෙමෙයි මේ પરම්පරා ගානකට අවඩක් වෙනේම අපි දිනවනවා කලගුණ සලකන එක. ඒක ධර්මයේ අනුව නම් අපිට ආ කියන්න පුළුවන් එකක් නෙමෙයි ඔබ කල්පනා කරන්න. කලගුණ සලකන ඕනේ. කලගුණ සලකීම අපි කරුවේ නමුත් අපි ගැන නැවත හිතන්න ඕනේ. කලගුණ සලකීම ඇතුලේ අපිට තව දෙයක් ලබා ගැනීම නම් තියෙන්නේ ඒක බුද්ධ ධර්මයේ උගන්වපු එක නෙමෙයි. කලගුණ සලකීම යන අර්ථ වශයෙන් මේක අතහැරීමක් නෙවෙයි. සහය සම්බන්ධකමට අදාළව අපිට දීපු දෙයට අපි ගරු කිරීමක් කරන එක ඒක ඉවර වෙනවා. ඒක අඛණ්ඩව යන බෑ. අම්මා තාත්තට නම් අපි එහෙම මැරෙනකම් බලනවා. ගුරුවරුන්ට එහෙම බලනවා. ඒවා අපිට මොකද ඒගොල්ලෝ කරපු උපකාරට ප්‍රතිඋපකාර කරන්න අපිට සීමාවක් නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ සීමාවක් නැතුවම කලගුණ සලකන්න කියලා යෝජනා කරලා තියෙන කාටද? අම්මට තාත්තට. හැබැයි අම්මට තාත්තට කලගුණ සලකන්නත් ඕනි. මතක තියාගන්න. තව තව දේවල් ලබා ගැනීම ආරමුණේ නෑ. ඒක නෙමෙයි ආරමුණේ. අපිට දීපු ජීවිතේට අපිට ගෞතම බුද්ධ ශාසනේ තියෙන කාලේ උදාහර මනුෂ්‍යාත්මය ලබා දුන්නේ අපේ අම්මා තාත්තා අපේ දෙන්නට කලගුණ සලකන්න. අපේ ළමා කාලය, අපි කුඩා කාලය, අපි තාම සිදු වෙන ඒගොල්ලෝ හදුව වැඩුවා. අපි ඒගොල්ලෝට ඒකට කලගුණ සලකනවා. හැබැයි අම්මට තාත්තට හොඳටම කලගුණ සලකීම ඇතුලේ තියෙන්නේ අම්මගේ හෝ තාත්තගේ නමින් තියෙන ඉඩකඩන් අපේ නමින් ලියා ගැනීම නම් ඒක කලගුණ සලකීම නෙමෙයි. ඒක පොඩි ආයෝජනයක්. ඒක අපි කරන ආයෝජනයක්. මොකද ලෙඩ වුණාම දුවවල ගිහින් බැලුවොත් එංගලන්තේ ඉතිහාස කෝල් 10ක් විතර දුන්නොත් සතියට තමයි පාරයිනේ කොටස ලියන්නේ කියන කොළුවේ වැඩ කරලා නම් ඒ කෝල් ඇතුලේ තියෙන කලගුණ සැලකීම නෙමෙයි පාරයිනේ තියෙන පදස 10. ඔබ බලන්න ඔබේ හිතත් එක්ක ඔබ මේක කරන්නේ ඇයි නේද? ඔබ එයාට සලකන්නේ ඇයි? එයා කරපු උදව්වට ප්‍රති උදව්වද නැත්නම් ඒක යට තව යමක් තියෙනවද? එකනේ මේව කියලා දෙන්නේ කාටවත් ලැබෙන දේ නවත්තන්න නෙමෙයි. මේක කියලා දෙන්නේ කුමකටද? ඔබ ප්‍රති උපකාර කරන්න ගිහිල්ලා තව දුක් විඳින හේතුවක් සංවාදනය කර ගැනීම පුළුවන් තරම් අවම කරගන්න. මේ තේරුම් ගන්න. කලගුණ සලකීමේ මුවාවෙන් කතඤ්ඤුතා වේශයෙන් අපේ තණ්හාව එන්න තියෙන ඉඩකඩ වැඩිද නැති වැඩි වැඩි පරිස්සමෙන්. ඊළඟට තව කාරණයක් විදිහට කිව්වොත් අපචිත්ති කාමතා කියන එක. අපචිත්ති කාමතා කියන්නේ මේ වැඩිහිටියන්ට ගුරුවරුන්ට එහෙම ගරු බුහුමන් කිරීම කියන්නේ. බුදුදහමේ හරියට අගය කරනෝනේ වැඩිහිටියන්ට ගරු කිරීම, බුහුමන් දැක්වීම, දෙමව්පියන්ට තමන්ගේ ජීවිතේ හම්බ වෙන වැදගත් උසස් අයට ගරු බුහුමන් දැක්වීම කියන එක අපේ ධර්මයේ හරියට අගය කළ දෙයක්. ඉතින් හැබැයි ඒ ධර්මයේ අගය කරපු මේ මනෝභාවය, මේ කියන උදාර ගුණය අපි එක පුහුණු වෙන්න යද්දි අපේ මනසේ එන්න පුළුවන් අර තණ්හාව මුල් වෙච්ච කපටි.
ඒ කියන්නේ ගොඩාක් වෙලාවට ඔබට මතක නැති සමහර වෙලාවට දරුවෝ නැති පවුල් වල අපේ නෑදෑයෝ ඉන්නවා නම් ඒ පවුල් වල වැඩිහිටියෝ කියනවා ඔයා යාට සලකගෙන ඉන්න. ඔයා සලකන් හිටියෝ කවදා හරි ඌවා ඔයාටම ලියයි. කියනවද නැද්ද? කියනවා. එතකොට මේ අපචිත්තිකාමතය ඒ බුහුමන් ඇතුලේ තියෙන්නේ මොකද්ද? අරයා වයසට යනකොට ඉඩම් ටික ඔයාට සලකන කෙනාට. එතකොට බැලු බැලමට පේන්නේ හරියට පුංචි අම්මටයි බාප්පටයි සලකනවා වගේ. හරියට ඒක තදින් පේනවා. හැබැයි පුංචි අම්මටයි බාප්පටයි මේ එයා වෙන කෙනෙක්ගේ ළමෙක් සලකන එක ඇතුලේ තියෙන්නේ ඔළුවේ වැඩ කරන්නේ එයාට දරුවෝ නැති හින්දා කියන එක නම් සලකන්න කෙනෙක් නැති හින්දා සලකනවා කියන එක නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒක නියම බොහොමත් දැක්වීමක්ද නැද්ද? නියම උපස්ථානයක්. නියම බොහොමත් දැක්වීමක් කෙනෙක් නැහැ. එයා අපි බලා ගන්න ඕන. ඒක අපි කළ යුතුයි. ඒක මනුෂ්‍ය ධර්මයක්. ඒක බුදුහාමුදුරුවෝ තකේ කරපු දෙයක්. අන්න එතනින් නම් සලකන්නේ ප්‍රශ්නයක් නැහැ. ඒක උදාරම ගුණයක් ඔබ තුල දියුණු කර ගැනීම. හැබැයි මතක තියාගන්න. ඒක ඇතුලේ තියෙන්නම යාගේ ෆික්ස් ඩිපොසිට් එක ගැන නම් ඒක ඇතුලේ තියෙන්නේ යාගේ ඉඩම් ගැන නම් අදහස. ඒක බුද්ධ ආගමේ කියපු බොහොම දැක්වීම වැඩිහිටි උපස්ථානය නෙමෙයි. ළමයිකට හරි මම යෝජනා කරනවා කවදාක ඒ වගේව කියන්න බා කියලා. මුදු කොටක් අය පොඩි ළමයින්ට පවා කියනවා ඔයා හොඳට සැලකුවොත් ඔයාට නැන්දා ඔය ටික දෙයි අරක දෙයි කාරක ඔයාට ලියයි ඔයා සලකන්න එකට එක හිම කියන්න එපා මාමට. මාමට එකට එක නොකියන එක හොඳයි ළමයි. හැබැයි මාමට එකට එක කියන්න එපා එයා තරහ වුණොත් ඔයාට අරක දෙන්න කිව්වොත්. එතකොට ළමයා උගන්නන්නේ කට්ට වෙන්න නේ. ළමෙක් එතෙන්ට ගෙනියන්න හොඳ නැහැ. ඒක අපේ ධර්මෙ නෙමෙයි. තව ඔබ පුළුවන් තරම් ඔබේ දරුවන්ට යහපත් දෙයක් කියලා දෙන්න. පුළුවන් තරම්. මම දන්නවා මේවට අපි පෙළඹෙන දුප්පත්කම විසින් අනුවණකම විසින් විතරක් නෙවෙන්නේ. මේවා අයහපත් කියලා සමහර වෙලාවට අපි දන්නවා වුණා. ඒ අයහපත් දේ අපි කරන්න පෙළඹෙනවා අපේ දුප්පත්කම විසින් නේ. නැතිබරිකම් විසින්. ඒ බෞද්ධයෙක්ගේ පොහසත්කම ධනෙම වෙන එකක් නෙමෙයි. කොච්චර දුරට හොඳ නරක විශ්වාස කරනවද කියලා මම ඉන්නේ. කෙනෙක් පොහසත්ද කියලා බලන්න. එයා කොච්චර දුරට හොඳ නරක පිළිගන්නවද? කුසලයේ අකුසලයේ පිළිගන්නවද? එයාගේ ශ්‍රද්ධාවනේ ශ්‍රද්ධාතනේ තමයි එයාගේ ධනවත්කම ලෙස පිළිගන්නේ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා කවදාවත් ඔබ කොච්චර ආර්ථික අමාරුකම් නැද්ද හිටියා. කෙනෙකුට උදව් කරද්දී, බුහුමන් කරද්දී, ගරු කරද්දී යටි අරමුණක් තියාගෙන ඒව කරන්නත් එපා. ඔබ ළමයෙකුට ඒව කරන්න දෙන්නත් එපා. ඇයි එහෙම එපා කියන්නේ? එහෙම කරලා කරලා නිකන් හරි අරගොල්ලෝ ඒ ඉඩම් ටික ලිව්වොත් එහෙම අනාථ නිවාසයකට වෛර කරනවද? වෛර කරනවා. එතනින් එහාට සමහර විට ඒ ඉඩම් ටික ලිව්වා කියලා ආරංචි ආවොත් එහෙම සමහර විට මං හිතන්නේ ඉතින් ඊපස්ස ලෙඩ වුණා කියලා ආරංචි වුණාට යන්නේකුත් නෑ. මොකද හේතුව අර පැරණි ගරුබුහුමන් දැක්වීම ඇතුලේ තිබුණේ ලබා ගැනීමයි තණ්හාවක් නම් එතකොට එයාගේ ගාව කිසිම ගුණයක් දිනු වෙලා නෑ. ලෝභය ඔය ආකාරයෙන් එන්න පුළුවන්. දැන් අපි එකක් ඉගෙන ගත්තා කොයි විදියට එන්න පුළුවන්ද? පරාර්ථකාමයේ ස්වභාවයෙන් තණ්හාව එන්න පුළුවන් එකක්. ඊළඟට තණ්හාව එන්න පුළුවන් කොහමද? කලගුණ සලකීමේ විදියට තණ්හාව එන්න පුළුවන්. ඊළඟට තණ්හාව එන්න පුළුවන් තුන්වෙනි ක්‍රමේ තමයි මොකද? ගරු බුහුමන් දක්වන ස්වභාවයෙන් තණ්හාව එළියට එන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟ එක අනුකූලතා. අනුකූලතාවේශය කියන්නේ කීකරුකම. කීකරුකම වගේ තණ්හාව වැඩ කරනවා. මම ලොකු හාමුදුරුවන්ට
කීකරු වගේ පෙන්වපු වෙලාවල් තියෙනවා මම පොඩි කන්න ලොකු හඳුනනට කීකරු වගේ පෙන්වපු වෙලාවල් තියෙනවා ඇත්තටම මම කීකරු වෙනකන් මේක පෙන්වන්නේ මේ පෙන්වන්න තියන්නේ වෙන පොඩි හඳුනන කෙනෙකුට ලොකු හඳුනනගෙන් දෙයක් අනේක නවත්තලා ඒක මගේ කරගන්න අදම මෙයා හොඳයි කියන එක කීකරුකම වගේ එන්න පුළුවන් තන්නාවක් බැලු බැලමට ඒක අනිත් එක්කෙනාට දැනෙන්නේ මෙයා හරිම කීකරුයි කියලාද නැහැ හරිම කීකරුයි කියන දේවල් හොඳට අහනවානේ කියනවට පිටින් වැඩ කරන්නේ නැහැ එහෙම කරන්නේම බොහෝ වෙලාවට කෙලස් සහිත මිනිස්සයා ඒ කීකරුකම පෙන්නුවොත් තමයි මගේ ඉලක්කයට යන්න පුළුවන් කියලා දන්නේ මම ඔබට යෝජනා කරනවා ඒව කොහොම අධාර්මික චර්යාවන්ද නැද අධාර්මික චර්යාව මේවා අපි ළමා කාලේ කරන්න පුළුවන් ඒත් දැන් අපි වැඩි හිටියෙමු දැන් අපි කාටවත් කීකරුකම ක්‍රියාවට නංවන්න ඕනි ඇත්තටම කීකරුකමේ තිබෙන ඒ එතෙන්ට කීකරු වෙන්න ඕනි නිසා මිසක යමකට කීකරු වීම කීකරුකම නම් වූ යහපත් බව දිනු කර ගැනීම පිණිස මිසක මතක තියාගන්න තව දෙයක් ලබා ගන්න එමේ තව දෙයක් ලබා ගැනීම කීකරුකම විදියට එළියට ආවොත් එයා කවදාවත් සෝවචස්සතා නැත්නම් සුවච බව අනුකූලතා කියන ගුණය පුහුණු වෙන්න නැහැ එයා හැමදාම පුහුණු වෙයි කපටි වෙයි එයා හැමදාම පුහුණු වෙයි වංචනික වෙයි දරුවෙක් හරි කීකරුකම පෙන්නකොට දෙමව්පියෝ ගෝලෝ කීකරුකම පෙන්නකොට ගුරුවරු වන අප බොහෝම සීකල්පනාවෙන් ඉන්න ඕනේ හේතුව මෙයා මේ කීකරුද නැත්නම් මෙයා තව දෙයක් ලබා ගන්න තියෙන කැමැත්ත හින්දාද මෙයා මෙහෙම හැසිරෙන්නේ මෙයාගේ මේ හොඳ ඇතුලේ තියෙන කීකරුකමද නැත්නම් කපටිකමද මේ දෙක අපි හොඳට පුහුණු කරන්න නම් දරුවෙක් මේක අපි තේරුම් ගන්න මේක තේරුම් ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමන්ගේ පුංචි කාලේ ළමා කට්ටකම් ගැන මතක් කරගන්න. ළමා කාලේ අපි කරපු කපටිකම් ඒව මතක් කරන්න ඕනේ. නේද පොබ්බේ නිවාස අනුස්මෘති ඥානෙ නැති වුණාට ඊළඟ කලින් ආත්මේ දක්වා යන්න තමන්ගේ ළමා කාලේ ගැන හිතන්න පුළුවන්නේ. මම මේ වෙලාවේදී කොහොමද වැඩ කළේ? මේ තැන්වලදී කොහොමද වැඩ කළේ? මේ වයසේදී කොහොමද වැඩ කළේ? තම තමන් ගැන තමන්ට හොයාගන්න පුළුවන්නේ. පුළුවන්. එතකොට ඔබේ දරුවන්ගේ හැසිරීම වල තියෙන සැබෑ අර්ථය හොයාගන්න හරි ලේසි. හරිම ලේසි. මම යෝජනා කරනවා දැන් අපි වැඩි හිටියෝ. දැන් අපි කෙනෙකුට අනුකූලතාවයක් පෙන්වනකොට ඒ එතෙන්ට අනුකූල විය යුතු නිසා විතරයි අනුකූල වෙන්නේ. බොහෝ වැඩි හිටියෝ වෙලා නැහැ. තමන්ට ශක්තිය තිබිලා කපටි විදියට අනුකූල වෙමින් ඉන්නවා මොකද යාට හිඩින් ඇජෙන්ඩා එකක් තියෙනවා යාට එයාගේ තව එකක් වැඩ මේ වෙලාවේ ඔළුව ගහන් ඉමු මේ වෙලාවේ ඔළුව ගහන් හිටියොත් ඔළුව නමන් හිටියොත් මේ වෙලාවේ ඕන කැපවීමක් කරලා හිටියොත් මගේ ඉලක්කය ගන්න පුළුවන් මට ඕන විදියට පස්සේදී හසුරව ගන්න පුළුවන් කියන තැනට වැඩි හිටියෝ වෙලත් යනවා නම් කෙනෙක් එයා මේ ආත්මේ හැදෙන්නේ නැහැ. අපි ළමා කාලේදී දේවල් කරන්න පුළුවන් මොකද අපිට ලොකු දැනුමක් ලොකු අවබෝධයක් නැති නිසා. ඒත් මම ඔබට යෝජනා කරනවා ඔබ වැඩිහිටියෙක් වෙලත් ඒක කරන්න එපා. ඔබ ඔබගේ දැන් මෙතන ඉන්න අය ඔබගේ අම්මට තාත්තට කීකරු වෙන්න ඕනේ. ඔබට ළමයි කීකරු වෙන්න ඕනේ වගේම ඔබගේ අම්මා තාත්තටත් ඔබ කීකරු වෙන්න. හැබැයි එතෙන්ද කීකරු වෙන්න ඕනේ කොහමද? අම්මා තාත්තා කියන යහපත් දෙය යහපත් නම් ඒක අවබෝධ කරගන්න. ඒක කරන්න කීකරු වෙනවා. අයහපත් දෙය අයහපත් නම් අම්මා තාත්තා කියනවා ගුරුවරුත් කියනවා ඒක හරි ඒක ඇත්ත ඒක අයහපත් දෙයක්. ඒ අයහපත්කම අඳුනගෙන අයහපත් දෙයෙන් නොයදී ඉන්නකොට ඒක තමයි සැබෑ කීකරුකම. එතකොට ඒක ඇත්තද වෙන මොකක්වත් එයාගෙන් මොකක් හරි හොඳ නාමයක් ලබා ගන්නවත් වෙන භෞතික දෙයක් ලබා ගන්නවත් යටි අරමුණක් නැති. එතකොට තමයි අපි යහපත් මිනිස්සු. උදාහරණ බුද්ධ ශ්‍රාවකයෝ වෙන්නේ එහෙම ගති අපි ගාව
එහෙම ಗುಣ අපි ගාව දිනු කර ගන්න ඕනේ මේ මනුස්ස ආත්මය අර ඕවා දිනු කරන්න වෙලාවක් නැහැ ඉන්සම් මේ ලැබිච්ච මනුස්ස ආත්මය ඔය ටික හොඳට පුළුවන් තරම් වීරිය කරලා දිනු කරන්න පුළුවන් තරම් ලේසිනේ මේ ගතිය ඕනම කෙනෙකුගෙන් මතු වෙන්න ඉඩ තියෙනවද නැද්ද ඉඩ තියෙන සංහාව තියෙනකම් ඉඩ තියෙන අන්න හරි उत्साह අපේ තණ්හාව වැඩ කරලා තියෙනවා නම් පරාර්ථකාමීත්වයේ වගේ එතනත් අපි රැවටිලාද නැද්ද අපි රැවටිලා කලගුණ සැලකීම වගේ තණ්හාව වැඩ කරලා නම් අපි කොච්චර රැවටිලාද ඉන්නේ ගරු බොහොමක් දැක්වීම වගේ කීකරුකම වගේ අපේ හිතම අපි කොච්චර රවට්ටලද වාර කීයක් රවට්ටලද අපි ඒ ගැන පොඩ්ඩක්වත් හොයන්නේ බලන්නේ නැතුව අපි හැමතිස්සෙම අනුන් අපි රවට්ටනවද කියන එක විතරක් හැමතිස්සෙම නිරීක්ෂණය කරනවා. ඒ කියන්නේ අපිත් එක්ක ජීවත් වෙන අයගේ ෆෝන් අපි කොරෙන් චෙක් කරන්න ආස. කෝලෙනකොට අහන්නේ නැහැ වගේ අහන්නේ. අනුන්ගේ SMS දිහා බලනයි. ඒ මොකද ඒ අපිට හැමතිස්සෙම තියෙනවා අසහනයක් මෙයාමව ප්‍රවර්තන මෙයාමට බොරු කරනවා දැන් ලංකාවේ නම් ඒවට ඇප් පවා හදලා තියෙනේ මේ ටෙලිෆෝන් කම්පැනි වලින් කියනවා ඔබගේ ඒකට ලස්සනට කියනවා හැබැයි ඔබගේ ආදරණීයයන් ඉන්න තැන හදිසියේ කරදර වෙලාවක හොයාගන්න ඔබ මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඒක වැඩිපුරම ඩවුන්ලෝඩ් කරලා දින හොරා ගන්න. නැත්නම් බොම්බපත් වෙන වෙලාවට කොහෙද ඉන්නේ කියලා හොයන්න නෙමෙයි. හොරා ගන්න. ඉතින් කොහෙද? ෆෝන් එක තියෙන්නේ කොතනද කියලා හොයා ගන්න. ඒව ඉතින් ඔය Uber එකෙන් කරන්න කමන්නේ නැහැ. ගෙවල් දුන්නත් එකට. ඔබ හොඳට තේරුම් ගන්න. අපගේ මනසට රැවටෙන එක ගැන හෙව්වොත් විතරයි අපි දුකින් ඉඳාස. අනිත් මිනිස්සු අපි රවට්ටන එක නවත්තන්න පුළුවන් එක සීමාවක් දක්වා විතරයිද නැද්ද? විතරයි. එක සීමාවක් දක්වා නවත්තන්න පුළුවන්. එක සීමාවකදී අනිත් එක්කෙනා අපි රවට්ටන එක නවත්තන්න අපිට බෑ. ඒක අපේ අතේ නෙවෙයි තියෙන්නේ. ඒකේ අපි වැඩ. එහෙනම් මම ඔබට යෝජනා කරනවා මුළු ජීවිතේම අනුන් අපි රවට්ටනවද කියලා කොහෙවත් ඉන්න බෑ. කොච්චර අපි අපිට රැවටෙනවද කියලා හොයාගමු. කොච්චර අපි අපිට රැවටිලා ඉන්නේ කියන එක හොයාගත්තු දවසට අපි සූපත් වෙනවා. අපි දුකින් නිදහස් වෙනවා. අපේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ අපිට අපි රැවටිල්ල ඇතුලේ. අනුන්ට රැවටිල්ල කියන එක අපිට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ අපේ හිතට අපි රැවටිලා ඉන්න තාක්කල් අපි විමුක්තිය ලබන්නේ නැහැ. අපි දුකින් නිදහස් වෙන්නේ නැහැ. අපි මාර්ගඵල ලබන්නේ නැහැ. අපිට මාර්ගඵල ලබන්නේ දුකින් නිදහසෙන් අනුන් අපි රවට්ටන අවස්ථා ගන්න අඩු කර ගැනීමෙන් නෙමෙයි පුළුවන් අපේ හිතට අපි රවටිලා යන ඒ ඒ ඒ කාලය ඉවර කරන්න ඕනේ ඒක ඉවර කරගන්න තමයි ධර්මය අපිට මේවා තේරුම් ගන්න කියලා කියලා දෙන්නේ ඔබට ඇත්තටම දුකින් නිදහසෙන් පුළුවන් මොකද දුක හේතු තියෙන අපේ ඇතුළේ ඉන්න उपकिन එයා කියනවා එයාගේ නෝනා කුල් 10කට වැඩිය දෙනවා දැන් ගොයියට. ඉතින් තන කියනවලු.
आय चुट्टा क्या आय तनु दें कोई हरी तो मैं पार क्यों वां को वाहन आने है नहीं ये कौन कर संडो ना लोए तो भाव नहीं देने की मेरी ये महत्त्या के बैठ के मन कर पर ये महत्त्व रो दुख किया ना कोट माटे इतने ये नौना मौना विद्या भी लगती दूर है महत्त्या के बैठ के ने वेलावाल वाले वाहन ये कौन कर लो पेन ने के वाके देव ඔය කිව්වට පාරෙමද පෞවේ මිස්නේ ඒ අනිකා මම රවට්ටනවද කියන බය මං ආදරය කරනයි මට කරන්නේ බොරුවද කියන බය මට යෝජනා කරනවා ඊට වැඩිය බය වෙන්න ඔබේ හිත ගැන කියලා අනිකා ඔබව රවට්ටපු ආර ප්‍රමාණයට වඩා සිය දාස් ගුණයක් ඔබේ හිත විසින් ඔබට වංචා කරලා තියෙනවා ඒක අඳුනගත්තේ නැති හින්දා තමයි ඔය අනිකටත් රැවටෙන්නේ ඒක හරියටම අපි අඳුනගත්තු දවසට අපි අනිකෙකුට රැවටෙන්න මේ සංසාරේ තව දුරටත් නැහැ තේරුම් ගන්න උත්සාහ කරන කියලා තමයි මම ඔබට යෝජනා කරන්නේ තණ්හාවේ සැබෑ ස්වરૂපය තණ්හාව කොයි විදියටද අපිට වංචා කරන්නේ කියන ඊළඟ කාරණාව තණ්හව නෛෂ්ක්‍රම්‍යතා ස්වභාවයෙන් ඒ කියන්නේ අභිනිෂ්ක්‍රමණය විදියට තණ්හව වැඩ කරනවා තණ්හා ඒක නම් හාමුදුරුවන්ට අදාළව ගත්තොත් ගියතුණත් ඒක කොටස් දෙන්න මම කියන්නම් ඒක දැන් සාසනේ ඉන්නකොට ගොඩක් සිව්පස්සේ පහසුවෙන් ලැබෙනවා අඳින්න දේවල් පස් වෙන ලැබෙනවා ඊළඟට කැම බීම පස් වෙන ලැබෙනවා වේතේත් පස් වෙන ලැබෙනවා සස්නීමකටනේ එතකොට කෙනෙක් ගිහිගේ අතහැරලා මහන වෙන්න හිතන්න පුළුවන් මහනුණා නම් ජීවත් වෙන එක මොකක් කියලාද පස් වෙන කියන හැබැයි එළියට බේන්නේ මොකද බලන්න අවුරුදු 25 දී මහාන වෙන්න ගියානේ කොච්චර අතහැරීමක්ද ඒක දන්නේ නැහැ තමයි ඒක අනිත් අය ගැන කමෙන්ට් කරන එකේ තේරුම නැහැ මොකද කියපු කෙනා තමයි ඇත්ත හේතුව මොකද කියපු කෙනා ඇත්තටම අවුරුදු 25 දී ගිහින් තියන්නේ පොතේ දී ගිහින් තියන්නේ ඇත්තටම අතහැරීම පිණිස වෙන්නත් පුළුවන් එහෙම වෙන්නත් පුළුවන් ඇත්තටම මහන්සියලා වැඩ කරනවට වඩා කැම ටිකක් හම් වෙනවා ඇඳුමයි දෙකයි ප්‍රශ්නත් අඩුයි එහෙම තණ්හාවක වෙන්නත් පුළුවන් ඒක නම් ඉතින් කියපුව කෙනා තමයි ඒ කියන්නේ ගොඩක් අය දාලා යෑම ඇතුළේම ලබා ගැනීම තියෙන්න පුළුවන් තියෙන්න පුළුවන් දැන් මම නම් එහෙම අවබෝධයකින් යුක්ත වයසක දිනෙ වෙන්නේ මහන්නුනේ මම මහනුනේ පූජිකා අවුරුදු 10 ඉවර වෙනකන් ඒ කාලේ මම කල්පනා කරා තරුණ වියට ආවම ඇයි මම මහනුනේ කියලා මට ඇත්තටම තිබුණේ මේ ඒක අර ළමයින්ට තියෙන ආසා පොඩි කාලේදී සමහර ළමයින්ගෙන් අහුවන් ડોක්ටර් කෙනෙක් වෙනවා කියන්නේ සමහර ළමයින්ගෙන් අහුවන් ටීචර් කෙනෙක් වෙනවා කියන්නේ දැන් අලුත් ළමයි ටිකක් මේ ප්ලේන් වල ගියපු එහෙම ළමයි චුටි කාලේ ඉඳලා ඒගොල්ලෝ කියන ප්‍රයිවට් කෙනෙක් නේ එහෙම එක එක ඒ මං චුටි කාලේ කැමතුනේ හාමුදුරු කෙනෙක් මොකද හේතුව හොඳන්නේ නැහැ නමුත් ඒක තමයි මම කැමති වෙච්ච ඉතින් අපේ අම්මයි තාත්තා කැමතුනේ නැහැ මම මහාන කරන්නේ කේන්දරේ බැලුවා කේන්දරෙත් මට මහාන යෝග නැහැ කියලා කියන්නේ මානවෙන්න බලන්න කේන්දර අපේ අම්මලා මම මානවෙන්නට අකමැති හින්දා මම කේන්දරේ බලන්නවත් ආවේ නැහැ මට කේන්දරේ දිලා කිව්වා උඹට ඕනම් බලගන්න කියලා එතකොට මම ඉතින් අවුරුදු 10 දිම අර අපේ ගමේ ඉන්න ඔය කේන්දර බලන මුත්ත කෙනෙක් හිටියා මැරිලා දැන් එයාගේ ගාවට කේන්දරේ අරන් ගිහින් දුන්නා මට මානවෙන්න ඕනේ මුත්ත මේ කේන්දරේ බලන්න ඕනේ එයා බලලා මට කිව්වා ඔළුව මහාන යෝග නැහැ නේ මං කිව්වා ඒ වුණාට මට මහනයි
අපරාධික යන බෑ මිනිස්සයා ලිව්වා මෙහෙම කොලේ මට තාම මතකයි යා ලිව්වා මහන යෝග නැත මහන වුණාට අපල නැත කියලා හොඳ මිනිස්සයා එයා එහෙම කියලා දුන්න ඇත්තටම මට එහෙනම් තමයි මට මහන වෙන්න ඒ කාලේ එක බලනවා කියන එක දැන් නම් අම්මගේ ගෝලෙගේ කඩවත් බලලා නැහැ ඒක අනේ කැමති කිව්වොත් අම්මා තාත්තා ඔකේ නම් මම මහන කරනවා මට ප්‍රශ්නයක් නැහැ සිවුරු ඉන්නවද සිවුරු අරලා යනවද කියන එක මගේ මම කරන්නේ මහන කරලා හොඳ ට්‍රේනින් එකක් එයා හාමුදුරු කෙනෙක් විදිහට හිටියොත් හොඳ හාමුදුරු කෙනෙක් සිවුරු අරලා ගියොත් එයා හොඳ පුරවැසියෙක් එච්චර ඒක ඇතුලේ මගේ ප්‍රශ්නයක් විසඳ ගන්න මම මහන කරන්නේ නැහැ කාට හරි ළමයෙකුට උපකාර කිරීම කියන එකද මම පොඩි හාමුදුරු 80ක් හදනවනේ දැන් මගේම නෙමෙයි මම මහන කරපු අයම නෙමෙයි නමුත් ඈත පිටිසර පන්සල් වල මහන කරපු පොඩි හඳුන්ලා මම 80 දෙනෙක් මගේ ආයතනයේ හඳුන්වනවා. ඉතින් මම මහන කරපු අයත් එහෙම බාරගෙන ඒ හදන අයත් පුහුණු කරන අයත් මම කරන්නේ ඒගොල්ලන්ට මම පුහුණුවක් දෙන එච්චරයි. ඒක ඇතුලේ මට මොකුත් කරගන්න දෙයක් නැහැ. එතකොට මම නිතර ඉන්නේ මේකේ 40ක් සිවුරු ඉතුරු වුණොත් හොඳ හඳුන්වලා 40. ඉතුරු 40 ගියොත් හොඳ ගිහියෝ 40. ප්‍රශ්නයක් නැහැ. විනයකටව කන්න දන්න කුණු ටිකක් කරන්න දන්න වතු ටික බොන්න දන්න වැසි කිලිය පාවිච්චි කරන්න දන්න හොඳ ටිකන ගත්ත හොඳ ගිහියේ ප්‍රශ්නයක් නැහැ හැබැයි ඉන්නකම් අමුතුරු කෙනෙකුට ගැළපෙන ඒවා ඉන්නෝනේ යනව නම් එක වෙනම දෙයක් ගිහිල්ලා ඉතින් එහෙම ඉස්සර බැලුවා අපේ මතක තියාගන්න ඒ හැම එකක් ඇතුළෙම එහෙම එකක් ඇතුළෙම අපි තේරුම් අරගන්න ඕන දේවල් ගොඩාක් තියෙනවා ගොඩාක් තියෙනවා ඒ නිසා ඔබ හරියටම වටහා ගත යුතු දේවල් තමයි අපේ ධර්මයේ අපි පෙන්වන දේ සහ ඇත්ත දේ අතර වෙනසක් තියෙන්න පුළුවන් පෙන්න ගිහි ගෙයින් ඉක්මීම වෙන්න පුළුවන් නේද ඒකනේ ගිහියා බණින්නේ තරුණ වියට ඇවිල්ලා හමුදුරුන්ගේ පොඩි පොඩි සංගරකම් නැතුණම් මේ නිවන් දකින්න මාන වුණා නම් මොකද කොහොම කියලා. ඇත්ත වශයෙන්ම පොඩි කාලේ කවුරුත් මහන වෙනා නිවන ගැන දන්නේ නැහැ. මම දන්නේ නැහැ නිවන ගැන. තරුණ වියට ඇවිල්ලා කවුරු හරි පැවිදි වෙනවා නම් එයා නිවන ගැන අවබෝධකින් සසර දුක ගැන අවබෝධකින් ඇත්තටම මහන වෙන්න පුළුවන්. ඒ අතරතුරේ ඉන්න පුළුවන්. ඒ වගේ වේල එහෙම නැහැ. බැලු බැලමට සසර කල කිරීලා වගේ තමයි නමුත් ඒක නොවෙන්නත් පුළුවන් වෙන ලාභයකට තණ්හාව වෙන්නත් පුළුවන් ඉඳ තියෙන දැන් ගිහියෝ වුණත් එහෙම වෙනවා නේ ගිහියෝ දැන් ගොඩක් අය මෙඩිටේෂන් වලට යන්න පුළුවන් නිතර ගියාම තමයි පොඩි උම් බලන එකෙන් බේරෙන්න පුළුවන් නැත්තම් දූලගේ ළමයි බලන්න එතකොට එයාට ඕනේ නිදහසේ ඉන්න ටිකක් හැබැයි බැලු බැලමට පේන්නේ මොකද මේ ආත්මෙම ධර්ම මාර්ගේ පුරුණු වෙන්න යනවා වගේ ළමයි අඬද්දි දුනෝ මෛත්‍රී භාවනා කරන්න ඒක ඇතුළේ වැඩ කරන එක වෙන්නේ ළමයා අඬද්දි මෛත්‍රී භාවනාවට දුවන්න බෑනේ කාටවත් මෛත්‍රියමනේ ළමයා නලවන එක ඒ අඬන එක්කෙනා චුට්ටක් එයාත් එක්ක ඉන්න එක මෛත්‍රිය හැබැයි කවුරු හරි කෙනෙක් ළමෙක් අඬද්දිත් ඔයා අඬ අඬ ඉන්න මට තියෙනවා මෙඩිටේෂන් වලට යන්න කියලා දුවනවා නම් ඒක ඇතුලේ අභිනිෂ්ක්‍රමණය වගේ වෙන එකක් තේරුණානේ ඒ වගේ වෙන එක ඒක නෙමෙයි මම හොඳට තේරුම් ගත්තා තමන්ගේ හිතත් එක්ක නෙමෙයි මොකද නැත්තම් ගොඩාක් අය තමන් කරන දේවල් ඇතුලේ තමන් අන්තිමට රැවටෙනවා මං ඇත්තටම මේ දේවල් පුහුණු වෙනවා කියලා සත්පුරුන් තරම් තමයි නේද? තමන්ගේ මනසත් එක්ක කතා කරන්න. මේ මම මේක කරන්නේ. මොකද්ද මේක අන්තිම? මම මේ එක දෙයක් මග අරින්නකෝ තව දෙයක් ලබා ගන්නද මම මේක කරන්නේ. තමන් ගැන විමසන බල. මේ කියන්නේ බණ තහම් පුරු වෙන්න යන්න එපා කියලාද? නෑ. සිල් ගන්න යන්න එපා කියලාද? නෑ. ඒකේ අර්ථය ඔයාලා ඒකේ අර්ථය හරියට අඳුනගත්තම එතකොට ඔබ ඇත්තටම යන්නේ නිවැරදිම අර්ථයෙන් නම් ඒක එතකොට ඒකේ උඩින් ඵලය හම්බ වෙනවා
ඇත්තටම ඔබ යම්කිසි දවසක ගෘහයෙන් අයින් වෙලා යම්කිසි තැනක කරන පුහුණු වීම ඇතුලේ තියෙන්නේ වැඩවලින් මගහැරීම කියන තණ්හාව නම් ඒක ඇතුලේ මම කියන්නේ එයාගේ පුහුණුව සම්පූර්ණ වෙලත් නැහැ අර මොක ජීවිතෙත් අඩාල වෙලාද නැද්ද අඩාල වෙලා මොකද එයා බොරුවක ඉන්නේ එයා බොරුවක ඉන්න මේවා තේරුම් ගන්න බලන්න එතකොට කරන දේ සිහියෙන් දැනුවත්ව හොඳ අවබෝධයකින් කරගෙන යන්න තමන්ටම පුළුවන්කම ලැබෙනවා මේ නුවණ ඔබට උදව් වෙන්නේ දෙත්තයි වෙන මොකටවත් නෙවෙයි මේ කරන දේවල් ඇතුලේ තියෙන ඕනි කාලය කඩන්න ක්‍රමයක් ඇති හින්දාද මේ නේද දැන් ඔබ මෙතෙන්ට බණ අහන්න එන එක ඇතුලේ තියෙන්න ඕනි කරන්න දෙයක් නැති එක නෙවෙයි ඕ වෙන වැඩකින් මගහරින එක නෙවෙයි මේක ඇතුලේ ඔබට තියෙන්න ඕන ඔබ මෙතෙන්ට ඇවිල්ලා මේ බණ අහන එක ඇතුලේ තියෙන්න ඕන අවංකවම චෛතසිකයක් මොකද මම මේ දේශනාව ඉගෙන ගන්න ඕනි මට මේ දේශනාව අහලා ඒක ඇතුලේ මගේ මෙලව පරලොව විමුක්තිය සහ නැතු අනට කියනනම් අරබැදේ මග අරින්න පුළුවන් අරයම් මග අරින්න පුළුවන් ඉතන ඉන්න එපා මම දන්නවා මෙහි ආපු කවුරුකත් එහෙම ආපු අය නෙමෙයි මොකද මේ රටවල් වල පැයක් වෙන් කර ගන්නවා කියන එක තව දෙයකට ඉතාම දුෂ්කර දෙයක් නේද ඉතාම දුෂ්කර දෙයක් ධර්මයට තියෙන කැමැත්ත නිසා මයි ආවොත් එක නේද මේ වැඩ නැතුව නෙමෙයි වැඩ නැතුව නෙමෙයි මම දන්නවා ලංකාවට නම් අර කියපු මාතෘකාව ටිකක් අදාළයිද නැද්ද බොහොම අදාළයි මොකද එනි කට්ටකම් ධර්මේ නාමයේලුත් වෙමින් තියනවද නැද්ද වෙමින් ඇත්තටම පුහුණු වෙන්න යන අයත් ඉන්නවා ඇත්තටම ගේම ගන්න යන අයත් ඉන්නවා ඒ දෙගොල්ලම ඉන්නවා ලංකාවට අදාළව ගත්තොත් ඒ දෙගොල්ලම අතවස්සෙම ලංකාවේ ඉන්නවා මම හිතනවා මෙහෙම එකක් වෙන්න බෑ මොකද හේතුව ඔබ කොච්චර කාර්ය බහුලද කියලා මට තේරෙනවා ඔබලාගේ ජීවිතේ මෙයා වංක පැමිණි හොඳයි තව එක කරුණක් කියලා මගේ දේශනේ මම නිම කරනවා ඒ තමයි අල්පේච්ඡතා ස්වභාවයෙන් තණ්හාවෙන් අල්පේච්ඡතා ස්වභාවය ඒ කියන්නේ බැලු බැල්මටම අල්පේච්ඡතාව තේන්නේ නමුත් ඒක ඇතුළේ තණ්හාවෙන් ඒක ගොඩක් කාමදුරු වෙච්ච අපිට තමයි දැන් උදාහරණයක් විතර ගත්තොත් සාමාන්‍ය මිනිස්සු ගත්තොත් හරියට මේ දේවල් අඩු වගේ නම් සලකනවද නැද්ද සලක උදාහරණයක් විදිහට ගත්තොත් මම කියන මගේ උදාහරණයක් මම ගම්වල බණට යනවා නේද අක්කානේ කියාම මිනිස්සු මාව මීටර 100ක් 150ක් පයින් වඩම්මයි යනවා කුඩයක් අතම් හේ 20ක් අහම් පයින් වඩම්මයි යනවා ඉතින් මම ඒ වෙලාවට පයින් වඩිනකොට මගේ සෙරෙප්පු දෙක මං වාහනේ තියලා තමයි බහින් බහිනේ වාහනේ ඒකට හේතුව මම කැමති ටිකක් වැලි පාස් එහෙම මගේ කකුලට පෑගෙන්න ඕනේ ඒ හින්දා තමයි මම සෙරෙප්පු දෙක තියලා බහින්නේ මොකද හේතුව මම පන්සලේ හිටියොත් මට පෑගෙන්නේ නිතරම කොන්ක්‍රීට් පොළව විතරයි ටයිල් පොළව විතරයි ඒ නිසා මම ටිකක් අර වැලි එහෙම පෑගෙන්න ඕන හින්දා මීටර 100ක් 200ක් නම් මම සෙරෙප්පු දෙක ගොඩාක් කලවට ගම්වලකින් අපි සිදු කමකුත් නැහනේ මං ගොඩාක් කලවට මේ පයින් යනකොට දැන් දෙපැත්තින් නම් මිනිස්සු සාදු සාදු කී කිය වඳිනවනේ ඒ වඳින මිනිස්සු අතර සමහරු මට ඇහිලා තියෙන උපසකම්මල කියන සෙරෙප්පු දෙකක් අදාළ නැහැ හරි එහෙම අල්පේචාම දුරුනේ මේ හාමුදුරුවෝ මොනව දුන්නත් ඇත්තටම මම සෙරෙප්පු දෙකක් දාන්න නැත්තේ අර කරන මගේ සෙරෙප්පු දෙක වාහනේ තියෙනවා මම එහෙම සෙරෙප්පු නෝතා කිව්ලා මොකක්වත් මැජික් පෙන්වන්න බලාපොරොත්තු වෙන හැමතුරු කෙනෙක් මම මට තියෙන වාහනේ යනවා මම සෙරෙප්පු දෙක දානවා මගේ එහෙම මොකුත් තා දැන් මම මොකක් හරි දැන් අර වගේ වා ඇහෙන්න ඇහෙන්න ඕනම් මට ඕක පාවිච්චි කිරීම සඳහාත් අර සිතුවිල්ල අර මිනිස්සු මගේ අල්පේච්ඡකමට ගරු කරනවා මං සෙරෙප්පු දෙකක්වත් නැතුව යනවා එකට මිනිස්සු ගරු කරනවා කියන එක මගේ ඔළුවට ගියොත්
ඒක මගේ තණ්හාවක් විදියට එළියට එන්නත් පුළුවන්ද බැරිද? පුළු ඊළඟට මහ තාර කට්ටෙත් ඇවිදින්න පුළුවන්. නෑ මිනිස්සු මොබති හඳුරෝ බලන්න ගිහින් ආවේ සරෙපු දාන්නේ කොච්චර සීලවන්තද? බුද්ධ ධර්මෙ නෙවි. ඒක බුද්ධ ධර්මෙ නෙවි. එහෙම කරොත් එහෙම අමුතු කරන්න වංචාවක්ද නැද්ද? මම ඔබට යෝජනා කරනවා ඔබ මම අල්පේච්ඡකම කියන එක අපේ සැනසිල්ල පිණිස තියාගන්නව මිසක අල්පේච්ඡකම ගසා කෑම පිණිස තියාගන්න හොඳ නැහැ. අල්පේච්ඡකම තියාගන්න ඕනේ මේ අපේ සුවයටනේ. අපිට ගොඩාක් දේවල් වල බර අඩු නම් අපිට ලේසි නේක. ගොඩක් දේවල් අපේ වටේ නම් ගැට ගැහිලා තියෙන එක අපිට හරිම කරදරයක්. දැන් උදාහරණයක් විතර ගත්තොත් මගේ පන්සලේ මම ගබඩාවේ අතුරු තියන්නේ නැහැ. ඒ තියන්නේ නැත්තේ අත්ත වශයෙන්ම මේ මට ඒ ගබඩාවේ අතුරු තියාගත්තොත් ඊළඟට පොඩි හඳුරුලට සබන් කැටි දෙන්නත් මට යන්න බෑ. කෙසෙල් ගෙඩි එක දෙන්නත් මට යන්න බෑ. ඒක මට කරදරයි. ඒකට මම මගේ කාමරේ අතුරු විතරයි සාමාන්‍යයෙන් තියාගන්නේ. මම මෙහෙ එනකොට ඒක දීලා මට ඒක හදන්න. මම ඔබට කියන්නේ ඒක අපිට පහසු. ඒක අපිට පහසු. ඒක අපිට වැඩ අඩු වීමක් නේ. වැඩ අඩු වීමක් නේ. ඒක හින්දා ඒක කරනවා මිසක මම ඔබට යෝජනා කරන ඒක කරන්න යන්න එපා. තව එකක් ලබා ගන්න. ඒක වාදේ. ඊළඟ එකන අල්පේච්ඡකමම වදයක් බවට පත් වෙනවා. එහින්ද අල්පේච්ඡකම බුද්ධ ධර්මයේ හරීම අගය කරපු එකක්. ලොකු බලාපොරොත්තු නැතිකම. හැබැයි ලොකු බලාපොරොත්තු නැති කෙනෙක් කියලා පෙන්වන්න දැඟලුවොත් වෙන්න පුළුවන් එක මොකද්ද? තව දේවල් වැඩිපුර ලැබෙන්න පුළුවන්. ඊළඟට ලැබෙන්න අපි දිගටම ලබා ගැනීමේ තණ්හාවෙන්ම මට නම් කිසි දෙයක් ගැන ඇලීමක් නැහැ කී කියම පෙන්වන්න පුළුවන්ද බැරිද? පුළුවන්. අපේ මනසෙයි මෙන්න පුළුවන්. පරිසන්න. හම්දුරුලට විශේෂයි. ඊයොන්ට තිනුතම. ඊයොන්ට තින් ගෙදර වුණත් නේද? අනේ මෙයා විතරයි කිසි දෙයක් ඉල්ලන්නේ නැත්තේ කියලා. ඉල්ලන්නේ නැති කෙනාට දෙන්න ටිකක් කැමතිද නැද්ද? කැමති. කිසි කරදරයක් මෙයාගෙන් නැහැ කියලා එයාට දෙන්න වැඩිපුර කැමති. එතකොට එයා පෙළඹෙන්න පුළුවන්. එහෙම ඉන්නකොටම හම්බ වෙනවා කියලා හැමෝම ඉන්නවා. ඒක අනිකාට වෙන දෙයක් නෙමෙයි. ඔබ කොහොම හැසිරෙයිද කියලා ඔබ බලන්න කියලා තමයි මම ඔබට මේ යෝජනා කරන්නේ. දැන් තණ්හාව එන්න පුළුවන් විවිධ මොනවද? රටානේ. විවිධ රටාවෙන්. තණ්හාව වැඩ කරන්න පුළුවන් විවිධ රූප. විවිධ එළියට එන ප්‍රකාශන. මේ අපි සාකච්ඡා කරමු. තඟුගාටි ඉතින් මීට හැමම දේශනේ දික් කරන්නේ 9 වෙලා මම හිතනවා මම පැයකට වැඩිය ඔබට කතා කරා කියලා මේ දේශනාවේදී අපි අහිත 10ක් විතර තියලා මම හිතන්නේ බලන්න පටන් ගත්තේ දැන් 9 වෙලා වත් ඉතින් මීට හැමම අද දේශනේ දික් කරන්නේ හෙට අපි හන්දාවේ කවචනවා තේම්ස් විහාරේ අනිත්ා තේම්ස් විහාරේ හෙට තින්ස් පරිපාසලේ පාස් එක හෝල් එක කරන්නේ. හෝල් එක කරනවා. ඉතින් හෙට මම කතා කරනවා කොහොමද තරහ ওই විදිහටම වැඩ කරන්නේ. අද කතා කළේ තණ්හාව, ලෝභය. හෙට අපි කතා කරනවා කොහොමද මේ ද්වේෂය වංචා කරන්නේ. ද්වේෂය කොයි කොයි වර්ෂන් වලින් එනවද? කොයි විදිහටද ද්වේෂය එළියට එන්නේ? තරහ කොයි විදිහටද? දැන් ඔබ සමහර විට ලෝභකම මෙහෙම එනවති කියලා හිතලා නොතිබෙන්න පුළුවන්. සමහර විට හිතලා තිබිච්ච එකක්ම තව ටිකක් හොඳට අද ඔබට පැහැදිලි වෙන්න පුළුවන්. මේක එක විශ්යන් විදියට එන හැටි. ඉතින් අද මේ එකම බොහොම ලස්සනට ඔබට කරගන්න පුළුවන් වුණේ මේ සත්‍ය නොනයි අපේ නිශාන්ත මහත්තයයි. එදෙන්නට දෙකුයි පුතේකුයි නා ඒ දරුවෝ එකතු වෙලායි පවුලේ තමයි මාව ගෞරවතරේ මෙහි රැඳිට වැඩමුයි. බොහෝ කාලයකට කලින් ගියා වෘත්‍ය ආරාධනා කරලා හරියට සූදානම් වෙලා
अतुलदर्शन बौद्ध विहार मध्यस्थान केन्द्र करगत्तट मे शाला परिसरे तुल मे उतुम पिंकम संविधान करगेन गोडाक सिंगलाय इन्नोने मट सतुटुयि मोकद हेतु मम मीट अवुरुदु 12कट विथर कलिन लंडनयट आवा उपरीम बनट हिटिय पस देनाय अवुरुदु 12कट विथर पस्से नैवत एनकोट पलवेनि देशनावटम अद मे स्थानम 200कट वैडि पिरिसक बनहंड बहु कटयुतु मैते ऐविल्ला तियेनवा मम सतुटुयि विशाल पिरिसक अद बनहंड श्रीलंकिक जनगण लंडने वर्धने दहायतुल विशेष यूरोपे जीवत सिंह पौल विशाल प्रमाण इंग्लांत संक्रमण उना एक प्रतिपल तेक् मंगिता मे फला श्रीलंकिक सिंह बौद्ध पिरीस वेडिवेलाती ගොඩක් වැඩ වෙලා තියෙන අවුරුදු 12කට 15කට කලින් පන්සල් පොඩ්ඩක් තිබුණේ නමුත් දැන් අද පන්සල් ඇතුළේ මම පුදුම වුණා ඇත්තටම අතුල නායක හඳුරු පන්සල දාලා ගුවන් ලන්ඩන් අර සතුටුයි ඈ අපි අවුරුදු 20ක් විතර ආශ්‍රය කරපු අපේ නායක හඳුරුන්ගේ මග පෙන්වීම ඇතුව උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ කස්තු ස්වාමීන් වහන්සේ උන්වහන්සේට තව හඳුරු කෙනෙක් ඉන්නවා බෝලේ රතන ස්වාමීන් වහන්සේ කියලා ශිෂ්‍යෙක් උන්වහන්සේලා අපි තරුණ කාලේ ආශ්‍රය කරපු සායන හන්සලා අපිට වැඩිමල් උදාස. තිතාම හොඳින් පන්සල කරගෙන යනවා කියලා මම විශ්වාස කරනවා. පන්සල මුල් කරගෙන හොඳ දායක පිරිසක් ඉන්න බව පේනවා. ඉතින් ශ්‍රද්ධාවෙන් පින්කම සංවිධානය කළා. කවුරුත් හොඳට මේ දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ලෝභයේ මුහුණු වරවන්නේ. යම් ප්‍රමාණයක් අපි සාකච්ඡා කරලා තේරුම් ගත්තා. මේ පැයකට අධික කාලය තුල අඩුම ලෝභය උපදීවා ගන්න නැතුව හිටියානේ. මේ චූටි චූටි ළමයි ඇවිදිච්ච එක ගැන ද්වේෂයත් උපදව ගන්න. මොකද මේ ළමයින්ට මේ භාෂාව සමහරට තේරෙන්නේ නැහැ. ඉතින් මේක දුර්ලන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මම ඉංග්‍රීසියෙන් බණ කියන්න ඕනේ. දෙක තමයි ඔයත් මේ ළමයින්ට සිංහල උගන්වන්න. ඔයත් ළමයි හරහා ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියොත් නම් ආයේ මේ ළමයි සිංහල වෙන්නේ නැහැ. මතක තියාගන්න. ඒ නිසා ඔයත් වෙනම ඉංග්‍රීසි ඉගෙන ගන්න මේ පුංචි දරුවන්ට තමන්ගේ මව් රට තමන්ගේ මාතෘභූමිය ආගන්තුක තැනක් වෙන එක වළක්වන්න නම් මේ දරුවොන්ට හොඳට සිංහල උගන්වන්න. මම ඉල්ලා සිටිනවා තමන්ගේ ළමයාට සිංහල බෑයි කියන එක ආඩම්බරයක් වෙන්න බෑ. මොකද මේ ළමයි කියන්නේ රජිනගේ ළමයි නෙමෙයි. बुद्ध धर्म तमंग आगम कथोलिक इंदिया बलगत तत्व तिगुना हिंदी भाषाव हो ये इंडिया में कथा करने भाषाव ये आगम ये संस्कृतिया पुड्डक मगेरला नहीं अपिट थिंग इंग्लिश कथा कला रजिनट वडा होद वेडो नत्ता क्या ना यो ब्रोकन इंग्लिश सारे होद मेवर में अपिट तीन हीन मालेने අර ඉන්දියන් මිනිස්සු අවර් කන්ට්‍රි කී කියා කරගන්න තියෙන වැඩ ටික ඔක්කොම කරනවා අපිට පඬිතකම් විතරයි අපිට තියෙන්නේ එහෙනම් ළමයිට හොඳට සිංහල උගන්වන්න හරියට භාෂාව වුණු කරගන්න තහම් පාසලක් තියෙනවා දරුවෝ ටික තහම් පාසලට එවා ගන්න ධර්මයේ උගන්වන්න මොකද මේ ලෝකෙ අරුතේට යද්දී අපිට යම් විටක ආයෙත් අකුල දින ලංකාවට එන්න වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ නේ අපි දන්නේ නැහැ එනිසා මේ දරුවන්ට කවදාවත් තමන්ගේ මව් රට ලංකාව ආගන්තුක තැනක් වෙන්න බෑනේ ආගන්තුක වෙනවා භාෂාව දන්නේ නැත්නම් එනිසා හොඳට සිංහල භාෂාව මේ දරුවන්ට උගන්වන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒකට හොඳම දේ තමයි මොකද ගෙදර සිංහලෙන් කතා කරන්න ගෙදර සිංහලෙන් කතා කරන්න ඒ තමයි හොඳම ඉංග්‍රීසි ඉස්කෝල් එකකට ගන්න කියන්නේ
ප්‍රශ්නයක් නැහැ. ඔබ කතා කරන්න ඕන ටික. එතකොට දරුවෝ හරි මාර්කට් එකේ ඔබ වෙනම ඉංග්‍රීසි පන්ති ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක වෙනම එන කරගෙන ළමයි එක එක කරන්න එපා. හොඳයි. මාධ්‍ය ඉංග්‍රීසි පන්ති යන්න තාම. ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඒක මම අර පොඩි උන්ට අනුග්‍රහයක් පිණිස තමයි මම ඉගෙන ගන්න. මොකද මම ඉංග්‍රීසි ඉගෙන ගත්තොත් ලංකාවේ අර ඉන්ටර්නැෂනල් ස්කූල් වල යන ළමයින්ටත් දැන් ලංකාවේ ඉංග්‍රීසි බැරි වෙලා තියෙනවා. මේ සිංහල බැරි වෙලා තියෙනවා. ඒ ළමයි මන් දන්නේ ඒකසොම්ගේ අම්මලගේ තාත්තගේ ප්‍රශ්නේ වා. ඒ වුණත් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මොකද ඒ පොඩි උන්ට බුද්ධ ධර්ම කිව් දෙන්න ඕනේ. මාත් ඉගෙන ගන්නවා. මම ඔබට යෝජනා කරනවා ඔබගේ දරුවන්ට සිංහල උගන්වන්න. එංගලන්තයේ ඉතිහාසය ඉපතුනාට මේ ළමයි කවදාකවත් බ්‍රිතාන්‍යෝ වෙන්නේ නැහැ. මේගොල්ලෝ සිංහල අම්මල තාත්තලගේ ළමයින්මයි හැම බලපු ගමන් අපි සුද්ධෝ නොවෙන බව පෙන්නනවා. එනිසා රජිනා කී පුතාලා වගේ තමගේ පුතාලා හදන්න එපා. හදන්න හොඳ සිංහල අම්මා කෙනෙක් ළමයි වගේ නේ. හොඳ සිංහල තාත්තා කෙනෙක් ළමයි විදියට ළමයි හදන්න. ගුණ ධර්ම කියලා දෙන්න, භාෂාව කියලා දෙන්න, මව්බස දන්නවනම් ඔක්කොම ටික දන්නවා තමයි. ඒ ටික කිව්වේ මේ දරුවන්ට ආදරෙට. නැත්තම් වෙන්නේ මේ දරුවෝ මේක තේරෙන්නේ නැහැ. පොඩි උන් දෙල්ලක් කරනවා නිසා නේ. ඉතින් ඒක ළමයින්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ළමයින්ගේ ප්‍රශ්නයනේ අපි ළමයින්ට ඒ ආගන්තුක බව නැති කරන්නේ. හරි. ඉතාම ශ්‍රද්ධාවෙන් පන්සිල් අරගෙන සිල්වතුන් වෙලා මේ කරපු පින්කමෙන් රැස්වෙච්ච පින් කුසල් අනුමෝදනා කරමු. මේ උතුම් අතුල දස්සන පුදබිම හදන්නට පවත්වගෙන යන්නට උපකාර වෙලා කවුරු හරි මේ ගියානම් ඒ උපකාර කරන ඇත්තන්ගේ නමින් පුද්ගලිකව කවුරු හරි මේ ගියානම් ඒ සියලු දෙනාට මේ උතුම් පින්කම සංවිධානය කරපු දායකත්වයේ ගත්තු අයගේ නමින් මියගිය සියලුම දෙනාට ඒ වගේම අපේ නිශාන්ත මැතිතුමා සත්‍යමෝහන නමින් මියගිය සියලුම දෙනාට අපේ ආදරණීය මව් රට වෙනුවෙන් ජීවිතේ පූජා කරපු වීරෝදාහර රණවිරුවන් ඇතුළු සියලුම සත්පුරුෂයන්ට අප්‍රේල් 21 වෙනිදා පාස්කෝ ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සියලුම ලාංකිකයින්ට සහ විදේශීය අපේ රටට ආදරය කරපු ජනතාවට මේ පින් අත් වේවා. සුපත්ත්ව සකවත්ත්ව දුකින් මිදෙත්ව අපගේ ඥාතිවරු අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සියලු දෙවියෝද පින්වත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බලව ශක්තිය විශේෂයෙන්ම විහාරස්ථානයේ ගරු කටයුතු නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ලැබේවා. උන්වහන්සේට නිදුක් බව නිරෝගී බව සුවපත් බව ලැබේවා. එක්සත් රාජධානී ප්‍රධාන සංඝ නායක හිත්‍රු අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වඳුරප කසුප සායනහන්සට දායක සභාවේ සියලුම දෙනාට බණහන්ට ආපු ඔබට ඔබේ දුව දරුවන්ට ලක්දිව ජීවත් වෙන ආදරණීය ඔබේ මව්පියන් අත්තම්මල සියලා ගුරුතුමල්ල ගුරුතුමීලා ඇතුළු ඔබගේ ඥාති හිත මිත්‍රාදීන්ට ඔබ ජීවත් වෙන මේ රටට ඔබගේ උදාර මාතෘ භූමියට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක් වේවා. සාමය සමගිය සෞභාග්‍ය උදා වේවා. සියලු දෙවියෝ උතුම් අමා මහ නිවනම අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට දෙවි දේවතාවුන්ට මේ සියලුම ඥාතීන්ට මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. මේ ලැබපු අවබෝධයේ දුකින් නිදහස් වීම පිණිසම වේවා. මේ භවයේ පුරාම සත්පුරුෂයෙකු ඇසුර ලැබේවා. සංසාරේ නැවත උපදින හැම භවයකම සත්පුරුෂයෙකු මුණ ගැසේවා. කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසේවා. සද්ධර්මයේ මැසේවා. සිහි නුවණම දිනු වේවා. ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් ධාමිකමන් භවයකදී නිවන් දකින්නට අද කරගත්තු පින්කමද පාරමී ධර්මයක් වේවා. සතු සතු සතු. ආකාශග්ගහා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරංග සාසනං ආකාශග්ගහා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරංග දේශනං ආකාශග්ගහා චුම්මණ්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන්තරංග සුමං පරන්ති ති. මේ ස්ථානයේ සිට බණහපු ඔබට බුද්ධ පුතුන් මගේ Facebook ගිණුම ඔස්සේ Facebook පිටුවේ මේ දේශනාව සජීවීව ශ්‍රවණය කරපු හැම දෙනාටම ලංකා වාසී ලෝක වාසී හැම දෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව උදා වේවා. සමාධි සුබ සත්නා.